ලොවට විවර වූ සොඳුරුතම දහම සච්ච විභංග සූත්‍රය ශ්‍රද්ධාවන්ත පින්වතුනේ අද ඉගෙනගන්නේ මජ්ජිම නිකායට අයිති සූත්‍රදේශනාවක් මේ සූත්‍රදේශනාව අපි කවුරුත් අහලතියන ප්‍රසිද්ධ දේශනාවක් පොතේත් සඳහන් වෙන සච්ච විභංග සූත්‍රය චතුරාර්ය සත්‍ය ධර්මය විස්තර වශයෙන් පෙන්වා වදාළ දෙසුම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වනා කියන මේ කරුණ පළමුවෙන්ම අපි දැනගන්නේ කවර දේශනාවෙන් දම්ම චක්කත් පවත්තන සූත්‍ර දේශනාවෙන් එතකොට ඒ සූත්‍ර දේශනාවේ විස්තරවන්නේ චතුරාර් සත්‍යයයි එතකොට බුදුරජාණන් වහන්සේ චතුරාරි සත්‍ය ධර්මය දේශනාකිරීම ධර්මචක්‍ර ප්‍රවර්තනයයි ධර්මචක්‍රය දහම් රෝධය කර කැවීමයි එතකොට ඒ කාරණය චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කිරීම ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීම බරණෙස ඉසිපත්තන මිගදායේදී භාග්‍යවතුන් වහන්සේ ආරම්භ කලාා අඳුරයේ ඉපදුන අපගේ ජීවිත ඒ ධර්මචක්‍රය කරකැවීගෙන ගියා දෙවිමිනිස් ලෝකය පුරාවටම ඒක අවබෝධ කරගත්තුවාය සතරාපායෙන් මිතුනා සුන්ගෙන් නිදහසුනා දුකින් එතරවුණා ඒත් ධර්මචක්‍රය අවබෝධ කරගන්න බැරිවෙච්චාය කරුවලේ යන ගමනක යනවා එ කරුවල ගමන හරිම පුදුම එකක් පින්වතුනේ අපි කියම මෙහෙම එකක් අපි කවුරුත් කරුවලේ එපදිලා ඉන්නවා අපි උප්පන්දා සිට කරුවල නම් තියෙන්නේ අපි අපේ මේ කටයුතු කරගන්න පොඩි එලියක් පත්තු කරගන්නවා. නැන් හොඳට බලන්න අපි කරුවල වෙලාවට ඉටිපන්දමක් පත්තු කරගන්නවා. ඒකෙ අදහස අපේ වැඩේ කරගන්න විතරක් එළියක් හදා ගැනිල්ල. වැඩේ විතරයි. ලෝකය එළිය කිරිල්ලක් නෑ. සදාකාලික අඳුරේම ඉන්න අයට නම්. එතකොට උපන් දවස ඉඳලා එයා ජීවත්වෙන්න කරුවලේ නම්. එයා මැරෙන්න්නේ කරුවලේනම්. එය නවාතැනකට කියහාම ජීවත් වෙන්න තියෙන්න්නේ කරුවලේනම්. එයාට කරුවලී විශේෂත්වයක් තියෙනවද. කරුවලේ කිසිම අමුත්තක් නෑ. කරුවලේ හිටියයි කියලා යට පාඩුවක් දැනෙන්නේෙ නෑ. ඒවගේ තමයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වනේ නෑ කියලා. මිනිස්සුන්ට පාඩුවක් දැනෙන්නේෙ නෑ. අපි මේ වැඩසටහන් හෙට නැවැත්තුවොත්. සුමානයක් මිනිස්සු කුණුකුණු ගගායිඉඳලා ඊට පසේයාලගේ පාඩුවේ අරකරුවලේ යනගමන යනවා. අපේ ආච්චිල සියල කවුරොත් කෑගහල ඇඩුවද අනේ මට ආරය සත්‍ය අවබෝධ කරගන්න බැරිවුනාා කියලා. නෑනේ කරුවලේ ආවක් කරුවලේ ගියා ඒගොල්ලො කොහොමද කිව්වේ ඔන්න ළමයින්ට ඉගැන්නවා මම ඔන්න දේපලො ඉඩකඩම්ටික ලියලදුන්නා ඔන්න ඒගොල්ලො දැන් හොඳට ඉන්නවා අසවලා අසවල් රටේ අසවලා අසවල් රටේ දැන් ඉතින් මට සැනසිල්ලි ඇස්තක පියාගන්න පුළුවන් ඔහොම නෙවෙයිද කිව්වේ එහෙම තමයි කිව්වේ. සැබෑම අන්දකාරය සහ අවාසනාව එහෙම නම් අපට පේනවා කරුවලේ ඉන්න මනුස්සයට කරුවල ගැන කිසිමානතුරක් පේන්නෙ නෑ උපන් දවසේ හිඳලක් කරුවලේ ජීවත් වෙලා කරුවලේම මැරෙනවා ඒ වගේම තමයි ආර්ය සත්‍යධර්මය අවබෝධ වනෙන් නැහැ කියලා මේකෙ අනතුර පේන්නෙ නෑ? මේ ගමනයනවා අපායෙහි උපදිනවා අනතුර පේන්නෙ නෑ තිරිසනෙක් වඋනාාට පස්සෙ කොහෙද දන්නේ. පෙරේත ලෝකෙ උපන්නට පස්සේ එයාඒක කල්පනා කරන්න නෑ. නිරයේ උපන්නට පස්සෙ නෑ! මනුස්ස ලෝකෙත් නැතියකේ. එතකොට අපිට පේනවා කරුවලය ඉන්න මනුස්සයාට ඒ කරුවල ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අහම්බෙන් වගේ කෙනෙකුගේ ලෝකයට ඉරපායනවා ඉරපෑ් වඩ පස්සේ අර කරුවලේදුට ලෝකය විනිවිධ ඈතට පේනවා හෙරුවලිය නිසා දකිට ලෝකයයි කරුවලේදකින ලෝකයයි අතර වෙනසක් නැත්ත කරුවලේදකින්නේ වැහිච්ච ලෝකයක් ආලෝකෙන්දාකින්නේ විවෘර්ත වෙච්ච ලෝකයක් එවිවෘත වෙච්ච ලෝකයේ පෙන්නන්න හරියාමාරුවයි. ඇයි හැම තිස්සෙම ඉන්න වැහිච්ච ලෝක නිසා කනා මැදිලියඇලි කරුවලේ ගෙවන එක්කෙනාට කරුවලේ මිසක් එයාට වැඩේ කරගන්න විතරක් නැකතක් බැලුවාම කේන්දරේ බැලුවාම පූජාවක් තිබ්පාම එක මහා පිහිටක් වගේ තමයි එයාට පේන්නේ මොකද හේතුව කරුවලේ සිටින නිසා එළියක් ගැන වගක් නෑ. එලිය ඉපදුනානම් සූර්යා ලෝකේ පහල වුනානම් එයා කරුවලෙ හිරු එලිය පෑයු ලෝකයයි වෙනස හඳුනාගන්නවා. අනිත් කෙනා හඳුනාගන්න නෑ. පින්මතුනි යාම් කිසි කෙනෙකුට සූර්යා ලෝකයේ පන්ද චාතුරාරි සත්‍ය ධර්මය අඳුනාගත්තුොත්. නුවනින් මෙනෙහි කොට තේරුම් ගන්න මහන්සිගත්තොත් ඔහුගේ ජීවිතයට කෙමෙන් කෙමෙන් අඳුර බිද්ධගෙන අරුණලූදා වෙනවා ඒක වෙනි ශ්‍රද්ධාව ඇතිවීමෙන් එහෙම නැත්නම් නෑ හොද්ධි්‍යාංජනයක දාපු හැන්දක් වෙන්න එපා මේ ලෝකයේ ඉන්න පිරිිස බුදුරජාණන් වහන්සේ කොටස් දෙකකට බෙදවා මේ ධර්මය අවබෝධ නොකරන පිරිස හරියට හැන්දි වගේ ධර්මය අවබෝධ කරන පිරිස දිව වගේ දැන් අපි කියමු හොදි ව්‍යාජනයක හැන්දක් දාලා තියෙනවා උදේ තේ හොද්දි හැන්ද තියෙනවා දහවල් බලත්ති තේ හොද්දි හැන්ඳ තියෙනවා රාත්‍රිය බලද්දි තේ හොද්දෙ හැන්ද තියෙනවා. හොද්දෙම බැසගෙන තියෙනවා. හැන්ද ගැන අවබෝධයක් නැති කෙනා හිතන්න පුළුවන් මේ හැන්ද හරිම පින්වන්ත හැන්දක්. මොකද හේතුව මේ හැන්ද මේ රසවත් හොද්දෙ පෑ විසිහතරම බැසගෙන තියෙනවානෙ. එත් හොත්දෙ දාල තිබුනට හැන්දට රසතේරෙන්නේෙ නෑ? ඔබ බුද්ධිමත් නම්. මේකෙන් හොඳ ලස්සන උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෙනෙකුට ධර්මය ගැන හොඳ දැනුමක් තියෙන්න්න පුළුවනි කතා කරන්න පුළුවන් රස කරකර නමුත් හැන්ද වගේ ඒකෙන් තමන්ට වැඩක් නැහැ හැන් දෙෙන්න්නම් ඉතින් ලෝකෙට බෙදන්න පුළුවනි ලෝකෙට නම් ලැබෙයි එහෙම අය හරියට ඉන්නවා. දිවක් වගේවීමෙන් තමයි ෝ රස දැනගන්න තියෙන්නේ ඇද්දිවට ස්පාර්ෂ නොවී කවරනම් රසයකින් යුක්තයිද කියලා දැනගන්න විදයක් නෑ. බුදුරජාණන් වහන්සේවාදාලා නැනවතා ද්දිවක් වගේ ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයාපිට ලබාගන්න තියෙන්නෙ දිීවක් වගේ නුවන පාවිච්චි කරලා ප්‍රඥාව පාවිච්චි කරලා එ නැත් නම් අපට ඒ ධර්මය ලබාගන්න විදිහක් නෑ ඇයි මේ හනමිටි කරගහගෙන ඉතින් චතුරාර් සත්‍ය ධර්මය තමයි බුදුවරයන් වහන්සේලා ලෝකයට හෙළි දරව් කරන්නේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අපට අහන්න ලැබුණොත් ඒ කෙරෙහි අපට ශ්‍රද්ධාව ඇති වුනොත් අපේ ජීවිතයට ලොක්කුම පිළිසරනක් මාවතක් විවෘත වෙනවා. හිතන තරම් ලේසියකක් නෙවෙයි!" මොකද හේතුව තමන්ම විශ්වාසකරපු මිත්‍යා විශ්වාස. තමන්ගේම මිත්‍යා කල්පනා. තමන්ම ඉගෙනගත්තු අනවශ්‍ය දේවල්. අනවශ්‍ය මතිමතාන්තර තමයි තමන්ගේ විමුක්තියට බාධවෙලා තියෙන්නේ. ඒක නිසායි වර්තමානයේ ධර්මය අවබෝධ කරන පිරිස ඉතාමත් මාඩු. ධර්මයේ නාමයෙන් මිත්‍යාදෘෂ්ටි රාශියකට පිරිස ගැට ගැහිලා සිරවෙලා සිටීම නිසා. අනුත්තර වූ ධර්මචක්‍රය ප්‍රවර්තනය කරන ලදී. මේ දේශනාව ඒකිවෙ සච්ච විභංග සූත්‍ර දේශනාව සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ. ඒ දේශනාවට හේතුභූතවෙච්ච පසුබිම අපගේ බුදුරජාණන් වහන්සේ විසින් සකස්කොට වදාලා. ඒදිනවල බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ බරණැස ඉසි පතන මිගදායේ. ඉස්සරවෙලාම ධර්මචක්‍රය ප්‍රවර්ථනය වෙච්ච ස්ථානයේ. භික්‍ෂූන් වහන්සේලා අමතා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ප්‍රකාශය වදාලා. කතාගතේන භික්කවේ අරහතා සම්මා සම්බුද්ධේන බාරානසියන් ඉසිපතනයේ මිගදායේ අනුත්තරන් දම්ම චක්කප පවත් ඉතන් පින්වත් මහනෙනේ තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී අනුත්තර වූ ධර්මචක්‍රය ප්‍රවර්තනය කරන ලදී ප්‍රවර්තනය කරනවාකි වෙත් දහම්රෝධය කරකවනවා අපතිවත්තියන් සමනේනවා බ්‍රාක්්මනේනවා දේවේනවා මාරනවා බ්‍රක්්මුණාවා කේන්චිවාලෝ කස්මිං තතාගතයන් වහන්සේ දහම්රෝධය කරකවන්නට පටන්ගතට පස්සේ ලෝකයේ කිසි කෙනෙකුට කිසිම ශ්‍රමණයෙකුට, කිසිම බ්‍රාක්්මනයකුට, කිසිම දෙවියකුට කිසිම මාරයෙකුට කිසිම බ්‍රක්්මයකුට ලෝකයේ ඒ කිසි වැකුටවත් ඒ නවත් වන්න බෑ නොනැවතුන දහම් හඬ තතාගතයන් වහන්සේගේ ධර්ම ප්‍රචාරය පළවෙනි දේශනාවේ ඉඳලා උන්වහන්සේ පිරිනිවන් පාණ අවසාන හුස්ම පොත දක්වාම ඒත් ධර්මචක්‍රය ප්‍රවර්තනය කරගෙන යනවා ලෝකයේ කිසි කෙනෙකුට ඒක නවත්වන්න බැහැ. ඒකයි මේකෙ තියෙන ආස්්චර්ය බාධකරලා නිින්දා කරලා අපහාසකරලා කෙනහිලිකාම් කරලා කිසි දෙයකින්නේ ධර්මචාක්‍රය නවත්වන්න බැහැ. දැන් අපි බණ කියාගෙන යනවා මේක ඕන කෙනෙකුට නවත්වන්න පුළුවනි බාහිර කෙනෙකුට මේක නවත්වන්න පුළුවන්. මේක යනයක නවත්වන්න පුළුවන් නින්දා පහස කරන්න පුළුවන් ඉවර කරල දාන්න පුළුවන් නමුත් තතාගතාරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මචක්‍රය ලෝකයේ කිසි කෙනෙකුට ඒ ධර්මචක්‍රය ප්‍රවර්තනයවීම චතුරාරි සත්‍ය ප්‍රකාශකරගෙනයාම කිසි අම්ම ක්‍රමයකින් නවත්වන්න බැහැ. බලන්න කොච්චර ආශ්චාර්යක්ත කියලා ධම්මජක්ක පවත්තන සූත්‍රයේදී මේක තමයි තියෙන්නේෙ. සද්ධ මනුස්සාවේසුම් කියලා මේක තමයි ඒ දෙවිවරු කෑගහල කියන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වනේ ඇයි. ලෝකෙන් ලෝකෙට ඒක තමයි කියාගෙනකියේ එතකොට බලන්න අපට තියෙන් ඕනේ අපගේ ශාස්තෘන් වහන්සේ. මෙන්න මෙහෙමයි මේ ධර්මචක්‍රය පැවැත්තුවේ කියලා අඩුගානේ අහන්නවත් ලැබෙන් නඕනේ ශ්‍රද්ධාව පිහිටුවා ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තවදුරටත් වදාාරණවා ඒ ධර්මචක්‍රය තමයි යදිතන් චතුත්තාං අරිය සච්චානී ඒ මේ චතුරාර්ය සත්‍ය ධර්මයයි ආචික්කනා ප්‍රකාශකිෙරීම. දේසනා දේශනා කිරීම ප්ඥපනා පැනවීම පට්ට පනා පිහිටුවීම විවරනා විවරණය කිරීම විභජනා බෙතබෙදා දැක්වීම උත්තානී කම්මන් ඉස්මතුකොට පෙන්වාදීම එතකොට එහෙම නම් ඉතාම පැහැදිලිව බුද්ධ වචනවලින් ඔප්පු වෙනවා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවීමේ එකම කර්තවය බුද්ධෘත්තිය කුමක්ද කියලා. චතුරාර් සත්‍යධර්මය ලෝකයෙහි මනාකුට ප්‍රවර්තනය කිරීමයි. දෙවිමිනිස් ලෝකයාට කවර ආරි සත්‍ය හතරක්ද. දුකනම්මු වාරි සත්‍යකයාදීම දේශනාකිරීම පැනවීම පිහිටුවීම විවරණය කිරීම බෙද්ද බෙදා පෙන්වීම ඉස්මතුකොට දැක්වීම දුකේ හට ගැනීම නම්මූ වාරි සත්‍ය කියාදීම දේශනා කිරීම පැනවීම පිහිටුවීම විවරණය කිරීම බෙද බෙදා පෙන්වීම ඉස්මතුකොට දැක්වීම දුක්ක නිරුද්ධවීම නම්මූ ආර් සත්‍යය, කියාදීම, දේශනාකිරීම, පැනවීම, පිහිටුුවීම, විවරණය කිරීම, බෙදබෙදා පෙන්වීම, ඉස්මතු කොට දැක්වීම දුක්ක නිරුද්ධවීම පිණිස පවතින මාර්ගය නම් වෝ, ආර්ය සත්‍යය, කියාදීම, දේශනාකිරීම, පැනවීම, පිහිටුවීම විවරණය කිරීම බෙද බෙදා පෙන්වීම ඉස්මතු කොට දැක්වීම කලන මිතුරන් සමග ඇසුර එතකොට මේක තමයිත් කතාගතයන් වහන්සේ නමක් අප්‍රමාණ වචනවලින් අප්‍රමාණ අකුරුවලින් අප්‍රමාණ පදවලින් උන්වහන්සේ පිරිනිවන් පානා මොහොත දක්වා ලෝකයෙහි ප්‍රවර්තනය කරගෙන යන්නේ මිච්චාතුරාරි සත්‍යයයි මේ දේශනාව කරලා බුදුරජාණන් වහන්සේ මෙහිෙම දේශනා කරනවා සේවේතභික්කවේ සාරිපුත්ත මොක්ගල්ලානේ පින්වත් මහනෙන සාරිපුත්ත මොක්ගල්ලාන ඇසුරු කරන්න භජත භික්කවේ සාරිපුත්ත මොගගල්ලානේ පින්වත් මහනමි සාරිපුත්ත මොග්ගල්ලාන භජනය කරන්න නිතර ඇසුරු කරන්න පණ්ඩිතා උන්වහන්සේලා නුවනැති ප්‍රඥ්ඥාවන්තයි. බික්කු අනුගගාහකා සබ්‍රහ්මචාරීනං සක්්‍රහ්මචාරී භික්‍ෂූන් වහන්සේලාට අනුග්‍රහ කරනවා. කොහොමදේ අනුග්‍රහ කරන්නේ. සේයතාපිභික්කවේ ජනෙන්ති ඒවං සාරිපුත්්තෝ හරියට දරුවන් වදනා මව්වගේ සාරිපුත්තයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දරුවන් වදනා මව් වගේ ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ධර්මාවබෝධේයට උපකාර කරන්නේ සේයතාපි ජාතස්ස ආපාදේතා ඒවංකෝ මොගගල්ලානෝ මොගගල්ලාන මහරහතන් වහන්සේ දරුවාාව පෝෂණය කරන කිරියම්මා වගේ රහතන් වහන්සේලාගේ අනුග්‍රහය සාරිපුත්තෝ භික්කවේ සෝතාපත්ති පලේවිනේති පින්වත් මහනෙනි සාරිපුත්තයන් ශ්‍රාවකයන් සෝවාන් පලයෙහි හික්ම වනවා සෝවාන් පලයට පත්වෙන කොට ඇතිවෙන ඥානයමකක්ද සත්‍යඥානය ලබනවා චතුරාරි සත්‍ය ගෙන අන්න ඒක ලබා දෙන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි කියනෝ දක්ෂ. මොග්ගල්ලානේ උත්තමත්තේ මුොගගල්ලානයන් වහන්සේ එතනඉඳල ඉහලට. සකදාගාමි අනාගාමි අරහත්වේ දක්වා උදව් කරනවා. සාරිපුත්තෝ භික්කවේ පහෝතේ චත්තාාරි අරිය සච්චානී විත්තාරේන ආචික්කිතුම් දේසේතුම්, පං්ඥපේතුම්, පට්ටපේතුම්, විචරිතුම්, විභජතුන් උත්තානී කාතුන්තිේ. පින්වත් මහනෙනි සාරිපුත්තයන් වහන්සේ චතුරාර්ය සත්‍යධර්මය විස්තර වශයෙන් කියාදීමට දේශනාකිරීමට පැනැවීමට පිහිටුවීමට විවරණය කිරීමට බෙදා දැක්වීමට, ඉස්මතුකොට දැක්වීමට හරි දක්ෂයි. චතුරාරි සත්‍යධර්මය ඉස්මතු කර කර පෙන්මන්න හරි දක්ෂයි කියනවා සාරිපොත්ත මහරාතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරලා විහාරයට වැඩම කළා ආසනයෙන් නැගිටලා උන්වහන්සේ තමන්ගේ කුටයට වැඩම කලා දැන් මේ සිදුවීම දැන් මේ කියන දේශනාව සිදුවන්නේ කොහේද බරණැස ඉසි පතන මිගදායේ දැන් මෙතන ළඟ සාරිපුුත්ත මහරහතන් වහන්සේ වැඩඉන්නවා ාගෙවත් බුදුරජාණන් වහන්සේ වැඩමකොට නොබෝවේලාවකින් සාරිපුුත්ත මහරහතන් වහන්සේ භික්ෂ සඝයාමතා වදාලා ප්‍රිය ආයුෂ්මත් මහනෙනි කියලා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ අර ප්‍රකාශය කරනවා. කොහොමද යළිත්වරක්තුන් ලෝකෙට දහම් මැසෙනවා. ින්වත් මහනෙනි තතාගත වූ අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බාරණැස ඉසිපතන මිගදායේ අනුත්තර වූ ධර්මචක්‍රය ප්‍රවර්තනය කරන ලදී අනුත්තර වූ ධර්මචාක්‍රය කරකවන ලදී අපපතිවත්්‍යං ඒක ප්‍රවර්තනය වීම නවත්වන්න හෝ ආපසු කරකවලදාන්නට බැහැ ලෝකයේ වෙන කිසි ශ්‍රමණයකුට දෙවියකුට මාරයකුට හෝ ප්‍රක්්මයකුට හෝ වෙන කිසිවෙකුට හෝ ඒක නවත්වන්න බෑ මොකක්දයේ ධර්මචක්‍රය චතුත්තං අරය සච්චානං චතුරාර්ය සතති කියන ධර්මචක්‍රය එත් චතුරාර්ය සත්‍යධර්මය බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා දෙනවා භික්ෂන් වහන්සේලාට. පின்වත් මහනෙනී මේ චතුරාරි සත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි මනාකොට ප්‍රවර්තනය කරනවා දෙවි මිනිස් ලෝකයාට කවර ආරි සත්‍ය හතරක්ද. දුක නම්මූ ආරය සත්‍ය කියා දෙනවා දේශනා කරනවා පණවනවා පිහිටුවනවා විවරණය කරනවා බෙද බෙදා දක්වනවා ඉස්මතු කොට දක්වනවා දුකෙ හටගැනීම නම්මු ආරි සත්්‍යය කියා දෙනවා දේශනා කරනවා පණවනවා පිහිටුවනවා විරණය කරනවා බෙද බෙදා දක්වනවා ඉස්මතු කොට දක්වනවා දුකනිරුද්ධවීම නම්මෝ ආර්ය සත්‍යය කියාදෙනවා දේශනා කරනවා පණවනවා පිහිටුවනවා විවරණය කරනවා බෙද පෙදා දක්වනවා ඉස්මතු කොට දක්වනවා දුක්ක නිරුද්ධවීම පිණිස පවතින මාර්ගයනම්ම වාර්ය සත්‍යය කියාදනවා දේශනා කරනවා තනවනවා පිහිටුවනවා විවරණය කරනවා බෙදබෙදා දක්වනවා ඉස්මතු කොට දක්වනවා මේ ලෝකයේ කාටවත් ඒක විස්තර කරනකොට වලක්වන්න බැහැ සඳුනාගන්න සැබෑම ශ්‍රාවකයා බලන්න මේ ශ්‍රාවකයායි ශාස්ත්‍රෘෝන් වහන්සේ සම වෙලා යන ආකාරය දැන් කිසිම රහතන් වහන්සේ නමක් මා දැකල නැහැ මේ දේශනාවලද තමන්ව හවා දක්වනවා. ඒ කියන්නේ මට්ට තමයි මේක අවබෝධ වනේ කියලා කතාවක් නැහැ. හැම තැනම කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ වචචනයම උපුටා දක්වනවා. බුදුරජාණන් වහන්සේගේ වචනය උපුටා දක්පන්නේ නැතුව තමන්ගේ දෙයක් උපුටා දක්වනවා නම් එතන අවබෝධයක් තියෙනවා කියන කාරණය පිළිගන්න අමාරුයි. බලන්න හොඳ උදාහරණයක් තියෙනවා. උත්තර කියන රහතන් වහන්සේ සක්‍ර දෙවයා සමග ධර්ම සාකච්ඡාවක් පැවැත්තුවා ධර්ම සාකච්ඡාාව අවසානයේද ඒකෙන්සාතුටුවෙච්ච සාක්‍ර දෙවිය. උත්තර රහතන් වහන්සේගෙන් අහනවා? ස්වාමීනේ හරි අගේනි විස්තරේ! ඔබවහන්සේට මේක ඔබවහන්සේ තුළින් ම අවබෝධ වනාාද. සාක්‍ර දෙවියෝ ඇවිල්ලා වර්තමානයේ අපේ කෙනෙක්කෙන් නැහුවනම් මක් වෙයිද. සාක් දෙවිඳුණි මේවා මම පොත්වලින් නරන් නිවෙයි කියන්නේ. මේවා මම අවබෝධයෙන්මයි කියන්නේ. මම පොත් බලාගෙන කියන ජාතිය කෙනෙක් නෙවෙයි කියයි. මේ දහම අයිතිකාටද බලන්න මේකි වෙනස එතකොට කියනවා සක් දෙවිඳුණේ. මේ ලෝකයේ යම්තාක් සුභාෂිත වචන ඇත්ත. ඒවා සියල්ලම තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචන අපි කරන්නේ ඒවා උපුටා දක්වාල කීම විතරයි. අන්න බලන්න රහතන් වහන්සේගේ ප්‍රකාශ අපි කරන්නේ ඒවා උපුටා දක්පදක්වා කියන එක විතරයි කිව්වා. තව උදාහරණයකුත් කිව්වා. රජතුමනේ ඒක හරියට ඈතතියෙන දාාන්‍ය ගොඩකින් තම තමන්ගේ ප්‍රමාණයට භාජන අරගෙන ගිහින් ධාන්‍ය අරගෙන එෙනවා වගේ කියලා. අන්න ඒවාගේ තමයි මේ ලෝකයේ යම්තාක් සුභාෂිත වචන ඇද්ද ඒවා ඔක්කොම තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ. ශ්‍රාවප්‍රයෝ කරන්නේ ඒවා උපුටා දක්පනක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරන්නේ බුද්ධ දේශනාවම කතා කරන එක බුද්ධ දේශනාව තමයි හෙළිදරව් කරන්නේ බුද්ධ දේශනාවම තමයි ලෝකයට දෙන්නේ මොකක්ද මේ දුක කියන්නේ දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් කරන්නේ ඒදේනෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ චතුරාරි සත්‍ය ධර්මය දේශනා කරන්න පණවන්න පිහිටුවන්න විවරණය කරන්න බෙදා දක්වන්න ඉස්මතු කරන්න දක්ෂයිනෙ ඉතින් උන්වහන්සේ විස්තර කරනෝ මෙන්න මෙහෙම. කතමංචාවසෝ දුක්කං අරිය සච්ඡාං ආයුෂ්මතුනි දුක්ඛනම්මූ ආරි සත්‍යය නම් කුමක්ද ජාතිපි දුක්කා ඉපදීම දුකයි ජරාපි දුක්කා ජරාවට පත්වීම දුකයි මරනාම්පි දුක්කං මරණයට පත්වීම දුකයි සෝක පරිදේව දුක්ක දෝමනස් ුපායාසාපිදුක්කා සෝක වැලපීම් දුක්දොම්නස් උපායාස දුකයි යම්පිච්චන්න ලබති තම්පි දුක්කං කැමතිදේ නොලැබීම දුකයි සංකිත්තේන පංච උපාදානක් කන්දා දුක්කා කෙටියෙන් කීවොත් පංච උපාදානස්කන්දයම දුකයි ඉපදීම ගැන විවරණය මෙන්න ආයුෂ්මතුනි මොකක්ද මේ ඉපදීම කියන්නේ සැරුත් හාමුදුරුව විස්තර කරනව බුදුරජාණන් වහන්සේගෙන් අසා දරාගෙන ඉන්න ආකාරයට යා තේසන් තේසන් සත්තානං තම්හි තම්හි සත්ත නිකායා ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ ලෝක තුළ ජාති යම් ඉපදීමක් වේද සංජාති මනාකුට ඉපදීමක් වේද කන්ති මෞකුසක බැස ගැනීමක් ඇත්ද අභිනිබ්බන්ති විශේෂ ඉපදීමක් ඇත්ද කන්දා නම් පාතුභාවෝ පංච උපාදානස්කන්දයේ පහලවීමක් ඇත ආයතනානං පටිලාබෝ ඇස කනනාසය දිවකය මනස යන ආයතනයන්ගේ ලැබී මක් ඇත අයං වච්චතාවු සෝජාති ආයුෂ්මතුනේ ඉපදීම කියන්නේ ඕකයි රහතුන්ද ඉක්මවා යන අපේ කාලේ අය ඉතින් ඔයිට වඩා අපට විවරණය කරන්න දෙයක් නැහැ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා ඉක්මවා යන්න අපි කල්පනා කළොත් අපිටමයි වරදින්නේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ ආදී ප්‍රඥාවෙන් අග්‍ර රහතුන් ඉක්මවා යන්න ගියොත් අපි අමාරුවයි වැටෙනෝමිසක් වෙන එකක් වෙන්නෙ නෑ කතමාචාවසෝ ජරා මොකක්ද ජරාව කියන්නේ ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායවල ජරා ජරාවට පත්වීමක් ඇත ජීරණතා දිරායන බවක් ඇත්ද කඩිච්චං දත්තාදිය කැඩියයාමක් ඇත්ත පාලිච්චං කෙස්රැවුල්ලාදිය පැසී ඉදයාමක් ඇත්ද වලිත්තචතා හමේ රැලිවැටීමක් ඇද ආයුනෝ සංහානි ආයුෂයන්ගේ ගෙවීයාමක් ඇද ඉන්ද්‍රයානං පරිපාකෝ ඇස්කන් ආදී ඉන්ද්‍රියයන් මෝරායාමක් ඇது ඕක තමයි ජරාවට පත්වීම දැන් මේවා අපට තේරෙනනැද? බලන්න මේත් තේරෙන එකක්නි දේශනා කරන්නේ ප්‍රහේලිකා නෙවේනේ මොහොතක් මොහොතක් පාසා මැරෙනවලු කත්තමංචාවුසෝ මරණං මොකක්ද ආයුෂ්මතුනි මරණය කියන්නේ ඒ ඒ සත්වයන්ගේ සත්ව ලෝකවලින් මිනිසුන්ගේ නම් මිනිස් ලෝකේ සතුන්ගේනම් ඒ තිරිසනපායේ චුති චුතවීම චවනතා චුතවන බවක් ඇත්ත බේදෝ බිඳීයාමක් ඇத்து අන්තරධනං අතුරුදහන් වීමක් ඇත්ත මච්ச்சுුමරණං මරණයට පත්වීමක් ඇත කාලකිරயா කලුරිය කිරීමක් ඇත්ත. කන්දානං බේදෝ පංච උපාධනස්කන්දයේ බිඳී යාමක් ඇත. කලේබරස්සනික්කේපෝ මුෘතශරීරය බා තැබීමක් වේද. ජීවිතන්ද්‍රිය சු පச்சேදෝ. ජීවිතය නම්මෝ ඉන්ද්‍රිය සින්දීයාමක් ඇත්ත මේ කයි මරණය මරණය කියන්නේ මේකයි කියලා බුදධ දේශනාවල පැහැදිලිවත් තියෙද්දි අපිට මේ මොහොතක් මොහොතක් පාසා මැරණ කතාවල් කියන්න බැහැ ඇයි මරණය විස්තර කරලා තියෙන්න්නේ මේ විදිහටනෙක් දැන් අපිට තියෙන් ඕොනේ ශ්‍රත්ථාවක් අපිට හිතෙන හිතෙන දේවල්දාන්න නෙමෙයි අපිට ශ්‍රද්ධාවක්තියෙන්නඕනේ බුද්ධ වචනය ශ්‍රද්ධාවෙන් තේරුම්ගන්න. කල්ප ගණන් ගෙවා ඇවි මේ සංසාරේ මොකද හේතුව ඒ බුදුරජාණන් වහන්සේ ඔය දම්ම චක්කා ප්‍රවර්තනය පිණිස දම්සක පැවැත්වීම පිණිස. උන්වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා ඒ විදිහට පෙරුම් පුරාගෙන ඇවිල්ලා දේශනා කරපු ධර්මය අපේ මතිමතාන්තරවනින් වෙනස් කළොත් අපි කොහේ අයිද අය සදහටම බුදුවරුන්ගේ ධර්මය නම් ලැබෙන්නේ නැහැ. එ නිසා ලංකාවේ බොහෝ දෙනෙක් ඒ ඉරණම හදාගෙන තියෙන්නේ ලෝකයේ බොහෝ බෞද්ධය ඔයක කරගෙන තියෙන්නේ. එතකොට අපි මේක තේරුම් ගන්න ඕනේ. ඒ වචනවල අර්ථය තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේලා මේ දේශනාව කරන්නේ. ආය අපට මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දෙදහස් පන්සියක් ගියාට පස්සේ අලුතින් අර්ථගන්න එකක් මේක නෑ. ලොවම වෙලාගත් ශෝකයද මේ ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ ශෝකය විස්තර කරනවා යෝකෝ අවුසෝ අන්‍ය තර්්‍ය තරේන බැසනේන සමන්නාගතස්ස අන්‍යතරන්න තරේන දුක්ක දම්මේන පුට්ට අස ආයුෂ්මතුනි යම්යම් කරදර කම් කටලුවලට භාජනයවුනහම යම් යම් දුක්කිත දේවල් වලට මුහුණ දෙන්න වනහම ඇතිවන සෝකෝ ශෝකයක් ඇදද සෝචනා සෝක කිරීමක් ඇත්ද සෝචි තත්තං ශෝකකරන බවක් ඇත්ද අන්තෝ සෝකෝ ඇතු ලාන්තයෙන් එන ශෝකයක් ඇත්ත අන්තෝ පරිසෝකෝ ඇතුලාන්තෙන් වෙලාගත් ශෝකයක් ඇත්ද ඒක තමයි ශෝකය දුක් දොම්නත් සහ සුසුම් හෙලීම මේ ඔක්කොම විස්තර කරන්නේ මොකක් ගැනද දුක ගැනයි ඊළඟට විස්තර කරන්නේ පරිදේව පරිදේව කියන්නේ වැලපීම නොයෙක් කාම් කටලු විපත්වලට භාජනය වෙලා නොයෙක් විපත්වලට මූුණදීලා ඇතිවන වැලපීමක් ඇත්ද ආදේවෝ පරිදේවෝ. නම්ගොත් කිය කියල් වැලපීමක් ඇත්ත වැලපෙන බවක් ඇත්ත. නොයක් ආකාරයෙන් කෑ කෝගසමින් වැලපෙන බවක් ඇත්ද. අපි දැක්කල තියෙනවා එහම ශෝකය ඇති වුුණාට පස්සේ මේක උහුලගන්න බැරිව ඊට පස්සේ ඒක වැලපීම බවට පත්වෙනවා. ඊට පස්සේ පපුුවට ගගහ අඩනවා. සමහර තිවිනසාගන්නවා. ශෝකය වැඩි වෙලා. වැලපිලා කෑම නොකායින්නවා කෑමකන්න බැරිව යනවා ඇඟපත පණ නැතිව යනවා මේ ඔක්කොමයිති දුකට ඊළඟට දුක විස්තර කරනවා දුක්ක දෝමනස්සං කියන දුක දුක කියන්නේ කායිකන් දුක්කං කායිකං අසාතන් කාය සම්පස්සජන් දුක්කං අසාතං වේදඉතං කායික දුක ඉවසගන්න බැරි දුක කායික වශයෙන් ඇතිවන කයස්පාර්ශයෙන් නඋපදින්නාවූ දුක. අමිහිරි විඳවවිඳවෙන්න දුක. මේව ලැබෙන්න නැද්ද මෙව ලැබෙනවා ඒවත් අයිතිවෙන්නෙ දුකට. ඊළඟට දෝමෙනස්ස දොම්නස කියන්නේෙ මානසික දුක චේතසිකන් දුක්කං අසාතං මනු සම්පස්ස ජන්දුකං අසාතං වේදඉතං. එතකොට සිතේ හටගන්නා දුක මනසේ ස්පර්ෂයෙන් හටගන්නා දුක ඉතින් කල්පනා කරකර දුක්වෙනවනේ එක මොකක්ද දෝමනස්ස මනසින් දුක්වවී ඉන්න එක දෝමනස්ස. උපායාස කියන්නේ ඊළඟයක සුසුම්හෙලීම නොය කරදර කම්කටලු වලට භාජනය වෙලා ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා? එහෙම වෙන්න නැත්ද ජීවිතයේ වෙනවා තමන්ටවත් හිතාගන්න බැහැ තමන්ට මොකක්ද මේ උනේ කියලා. හිතාගන්න බැහැ ඔහේ බලාගෙන ඉඳලා කල්පනා කර කර ඉඳලා සුසුම් හලනවා. සමහරු මහන්සිගන්න අයා වහදන්න. අනේ මම ආයේ උපපදින්නේ නැත්නම්. ඊළඟ එක තමයි යම්පික්චන්න ලබති තම්පි දුක්කං. යමක් කැමතිවෙයිද ඒ නොලැබීමේ දුක. දැන් මෙතන යමක් කැමතිවේද. යමක් කියලකි්වේ ජාතිජරා මරණ ආදියමිසක් මේ ඇඳ පුටු මේස නොවෙේ. දැන්වන්න වාහනයක් කැමති දැන් වාහනයක් හම්බ වනාා හිතුවටත් වඩා හොඳ එකක්. එතකොට දුකයිවරණෙ? එහෙනම් ඒක නෙවෙයි මේ කියන්නේ. යමක් කැමතිද හැමතිදේ නොලැබීමේ දුකකිව්වාම මේක තේරෙන්නේ නැහැ. ඒක අර්ථයගන්නේ නැහැ එහෙනම් ඒ දුකතාව කාලික දුකක්. ඒ දුක නැතුව යනවනයේදේ ලැබුණාම මෙතන කියන්නේ ඒක නෙවෙේ මෙතන කියන්නේ කොහොමද ජාතිදම්මානං අවුසෝ සත්තානං ඒවන් ඉච්චා උපප්ජති. ඉපදම උරුම කරගත් සත්වයාට මෙවන් අදහසක් ආශාවක් උපදිනවා. අහෝ වතමයන්න ජාතිදම්මං අස්සාම අනේමාවනම් ආය උපදින්න එපා. මමනම් අපාය උපදින්න එපා, නිරය උපදින්න එපා තිරිස ෝනය උපදින්න එපා. පුළුවන්ද? නකෝ පනේතං ඉච්ඡාය පත්තාබං ඒ ප්‍රාර්ථනාවකින් ලබන්න බැහැ. ආය උපදින් එපා කියන කාරණය අන්න යමක් කැමතිද අන්නය නොලැබීමේ දුක. ඊළඟට ජරාධම්මා නං අවුසෝ සත්තානං ඒවන් ඉච්චාඋපජ්ජති ජරාව උරුම කරගත් වයසටයාම උරුම කරගත් ඇස්පෙනීම කන් ඇසීම නැතිවීම ඇඟරැලිවැටීම කෙස්රැවුල් ඉදීම දත් ගැලවීයාම දක් කැඩීම උරුම කරගත්තු සත්වයා මේක මෙහෙම වෙන්න එපා කියලයා පතනවා. පැතුවටයාටඒක ලබන්න බැහැ. මම දැකලා තියෙනවා ඇස් නොපෙනෙන අය අඩනවා ඇස්නොපෙනීම නිසා. කන් ඇහෙන්න්නේෙ නැතියාය ශෝක කරනවා. ඇඟපත පණනැතිව වයසට කියාය ශෝක කරනවා. ඒ මොක දෙහෙම වෙන්නේ. එය දන්නේ නෑ මේ තියෙන යමක් කැමතිද එය නොලැවීමේ දුකයි කියලා ව්‍යාදිි ධම්මානං අවුසෝ සත්තානං ඒවන් ඉච්චා උප්පාජ්ජති රෝගපීඩාවලට භාජනය වනි ස්වභාවෙන්යුතු සත්වයා මෙවැනි අදහසක් ඇතිවෙනවා මේ රෝග පීඩානම් අපට එන්න එපා මෙන්න මෙය අනවබෝධය දැන් එක දුක ගැනාවබෝධයක් නැතිකමනෙ. ප්‍රාර්ථනාවෙන් සුව වන පිළිකා. දැන් මම හොඳේට දැකල තියෙනවා පිළිකා රෝහලගාව ඉන්නවා. අන්‍යාගමික කණ්ඩායම් ගිහිල්ලා සුතු ඇඳගෙන ඉන්නවා. ඉතින් නැතිෙන්ට ගිහිල්ල ඉන්න බෞද්ධ ජනතාවගෙන් ගොඩක් මේ ආය සත්‍ය හත්තර දන්නේ නැති අය. දැන් මේ රෝගයක් හටගත්තහම යම්පික්්චංන ලබති තම්පි දුක්කං කියන කාරණය එයා දන්නවනම් එයා බෙහෙත් කරනවා තමයි එත් එයා දන්නව මේක ප්‍රාර්ථනාවකින් ලබන්න බැරි බව එතෙන්ට ගිහිල්ලා මිනිස්සු අඩා අඩා කතා වෙනකොට සුදු ඇඳගත්තු මිත්‍යාදෘෂ්ටික කාන්තාවෝටික මොකද කරන්නේ හොයන්න බැහැ උපාසකාම්ම ලවගේ ගිහිල්ලා ඉන්න එතන අනේ අපොයි එහෙම වනාද බයවෙන්න එපා! අපි සනීප කරලා දෙනවා. මම පිළිකාවක් හැදිල හිටපු එක් කෙනෙක් මම සනීපවනා, මම යාඥා කරන සනීපවනා ඊට පසෙ තමයි මම මේ දේව සේවයට ආවේ ඔයාටත් මේක කරන්න පුළුවන්. දැම් මොකක්ද මේ වහන්නේ දුකයි වහන්නේ. යථාර්ථය ආවපෝධ වෙන්න ඉඩ නොතිී. සත්‍යයට ඉට දෙන්න. අපි ගත්තොත් ජීවිතයේ කාටවත් බෑණි නොමැරී ජීවත් වෙන්න මැරෙන්න සිද්ධ වෙනවා. එතකොටට මේ යත්ථාර්ථය දකිනේ එක බහලා බලාපොරොත්තුවක් දෙනවා ඒක ප්‍රාර්ථනාවකින් ලබන්න පුළුවන් කියලා. ඔන්න දැන් යාඥා කරන්න අරිනවා. යාඥා කරනවාද. ඊට පස්සේ එන්න එන්නම ලෙඩෙ වැඩී ඊට පස්සෙ කියනවා? අනේ හරිගිය නෑනෙ කියලා හරිගිය නැත්තේ මොකක්වත් නෙවෙයි තවම බැරිවුනාා හරිවිදිහට යාඥා කරන්න එහෙමනම් මොකදේකට කරන්න ඕනේ. ඔයා තාම හිත දෙබිඩි ඔයා දෙකක් හිතේතියාගෙන ඉන්නේ ඔය කලින් ආගමත් හිතේතියාගෙන මේක කරන්න හදන්නේ ගෙතර බුදු පිළිම තියෙනවා නේද ඕක පොළොවෙගහන්න අර මෝඩ නෝන මොකද කරන්නේ ඒකත් පොළොවෙගහලා ලෙඩවෙලා මැරිලා නිරයේ යනවා. නැත්නම් තිරිස්ඥෝනය තමයි නවතින්නේ. මොකදේකට හේතුව බෞද්ධ වෙලා හිටියට ආරෙ සත්‍ය හතරවත් දන්නේෙ නෑ විස්තර වශයෙන්. යම්පික්ෂන්න ලපති තම්පිදුක්කාං කියන එක තතාගතයන් වහන්සේ අපේ ශාස්ටුන් වහන්සේ. රහතන් වහන්සේලා තෝරපු හැටිදන්නේ නැහැ. තිස්සාරණය අත් නොහැරිය අපේ අය දැන් බලන්නාර අසවේදුලා ඇවිල්ලා පොඩි ළමයි උඩ විසිකරලා කඩුව අල්ලාත්ති. අපේ අම්මලා ආගම වෙනස් කලාද. ඒක ලෝක ධර්මයක් හැටියට හඳුරගෙන හිටියා. තිසරණයාත් හැරී නෑ? දැන් මේ ළමයි ඉස්කෝලි දාන්නත් මේ බෞද්ධවේශයෙන් ඉන්න මේ මෝඩ දෙමවපියෝ තිසරණය අතහරනවා. හිතාගෙන ඉන්න ළමයි ඉස්කෝලි දැම් මම අජරාමර වෙනවා කියලා. එතකොට බලන්න කොච්චර අන්දවෙච්ච ජනතාවක්ද කියලා ඔබබට මතකද මම මුලින්ම කිව්වා කරුවලේ යන මිනිසුන්ට එලිය පහළ කරගන්නා තුරු කරුවලේ අමුත්තක් නැහැ කියලා එය කියයි කොයි ආගමත් එකයි කියලා ආර්ය සත්‍යය දකින්න නැහැ ආර්ය සත්‍ය දකින්න කොහොමද ව්‍යන්ජනවලදාපු හැන්දිවාගේනෙ ආර්ය සත්‍ය දකින්න නම් දිවක් වෙන්න ඕනේ බාරහාර වෙලා මේවා විසඳන්න පුළුවන්ද සෝක වැලෆීම් දුක් දොම්නස් උරුම කරගත් සත්වයන්හට මෙවැනි අදහසක් ඇතිවෙනවා අනේ අපිට සෝක වැලපිම් දුක් දොම්න්නස් නම්ම එන්න එපා නමුත් ඒක නකෝ පනේතං ඉච්චාය පත්තම්බං එක යාඥඥා කරලා ලබන්න බෑ කියනවා ප්‍රාර්ථනා කරලා ලබන්න බෑ කියනවා පතල ලබන්න බෑ කියනවා බාරහාරවෙලා ලබන්න බෑ කියනවා රෝපෙට රෝපෙත්ත අහඩු කෑලිවලින් හදලා ලබන්න බෑ කියනවා පොල් පැලවලට බෑ හරක් පැටවුන්ට බෑ මේක කරන්න කුරුල්ල නිදහස් කරලා කුකුල් පැටවු නිදහස් කරලා කරන්න බෑ එතකොට මේක ආර්ය සත්්‍යයක් හැටියට අවබෝධ කරන්න ඕනේ එතකොට ඒක අවබෝධ කිරීමෙන් තමයි තේරුම් ගන්නේ බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ කොයි තරම් ලස්සනට විස්තර වෙනද කිය ජීවිතය යථාර්ථය හරියටම කියනව නම් මෙන්න මේ කයිදදුක කතමාචාවුසෝ සංකිත්තයන පංච උපාදානක් කන්ඳා දුක්කා ආයුශ්මතුන සංෂේපයෙන් කීවොත් පංච උපාදානස් කන්දයම දුකයි මොකක්ද මේ පංච උපාදානස්කන්ද දුක ඒ තමයි රූපය නම්මෝ උපාදාානස්කන්ධය විඳීම නම්මෝ උපාදානස්කන්ධය හඳුනා ගැනීම නම්මෝ උපාදාානස්කන්ධය චේතනා නම්මෝ උපාධානස්කන්ධය විඤ්ඥානය නම්මෝ උපාදාානස්කන්දය දැන් නොය දුක මේ කයි කියලා ඉසෙල්ලාම ලෝකෙට ප්‍රකාශ කළේ කවුද බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දුක මේකයි කියල යම් සත්‍යයක් හෙළි දරව් කලාාද අද වෙනකොටත් දුක ඒකම නෙමේද අදත් ඒකම තමයි දුක බලන්න මේ සත්‍යය මේ ආරිසත්‍යය කොච්චර සනාතන සත්‍යයක්ද දුක හැදෙන හැටේ? හත්ත මංචාවසෝත් දුක්ක සමුදයන් ආයුෂ්මතුනි මෙ දුකේ හට ගැනීම සමුදය කියන්නේ මොකක්ද. යායං තන්හා මෙ තන්හාව මෙ තන්හාාවේ ස්වභාවය පෝනෝභවිකා පුනල් භවය ඇති කරලා දෙනවා. අයමත් භාවයක් ඇති කරල දෙනවා. අයමත් භාවයක් ඇතිවෙච්චාම මොකක්ද ඇතිවෙන්නේ? බව පච්චයා ජාති ඉපදෙනවා. තන්හා පච්චයා උපාදානං උපාධාන පච්චයා බවෝ එහනම් තන්හාවක් ඇතිවෙනවනම් බවය කරා යනවා මයි නන්දිරාධ සහගතා ආශ්වාදයෙන් ඇැලෙන වූ තත්‍ර තත්‍රාභි නන්දිනී ඒ ඒ තැන සතුටින් පිළිගන්නවා මිනිස් ලෝකටාාවද ඒ තියන දේවල් එයා සතුரிින් පිළිගන්නවා. සතෙක් சර්පය කුණாද ඒ දේවල් සතුටින් පිළිගන්නවා. நிறைයේගේயாக එහෙ තියන දේවල් සතුரிින් පිළිගන්නවා යන්න யான තැන සතුටින් පිළිගන්නවා ඒ ඒ තැන සතුටින් පිළිගන්නා වූ යම් தන්නාවක් ඇද්ද එයි. අනේ මෙහෙම තන්හාවක් මොකක්ද ඒ තන්හාව කාමතන්හා බවතන්හා විභව තන්හා දැන් කාම තන්හාාව වගේ එකක් නම් අපිට කිව්වාම තේරුම්ගන්න පුළුවන් බවතන්හාාව හොඳට තෝරලදුන්නොත් තමයි ඒකත් තේරුම්ගන්න පුළුවන් වෙන්නේ අපිට මෙහෙම තන්හාාවක් තියෙනවා කියලා තේරෙන්නේ විභාවතන්නාව හොයන්නම බෑ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොයි තරම් අංග සම්පූර්ණද මෙවැනි තන්හාතුනක් අපේ ජීවිතවල තියෙනවා කියලා උන්වහන්සේ හොයා ගත්තන්නේ දුකේ හාටගැනීම හැටියට ඒ කියන්නේ අපිට නොපවතින්න තියෙන ආශාවකුත් අයේ උපතක් කරායන්න හේතු වෙනවා නොපාවතින්න තියෙන ආශාව මුල් කරගෙන තමයි අරූපද්‍යාන වඩලා අසං්‍ය සත්ව ලෝකවල උපදිනවා. එතකොට අපිට පේනව දැන් ඒත් තන්හාාව ප්‍රහාණය නොවී නිවන අවබෝධ වෙන්නෙ නෑ. ඒකයි මේකෙ වටිඉන්නේ. කෙනෙකුට කියන්නෙ බෑ නිවන් අවබෝධ කරන්න තන්හාාව උපකාරී වෙනවා කියලා. ඇයිඒ? තන්හාාවත් ප්‍රහාණය වෙන්නෝනේ නිවන් අවබෝධ කරන්න නම් එතකොට කාමතන්හාවත් ප්‍රහාණය වෙන්නෝනේ භවතන්නාවත් ප්‍රහාණය වෙන්නෝනේ විභාවතන්හාවත් ප්‍රහාණය වෙන්නෝනේ. බල එෙහිම තන්හාවක් බැලූ බැල්මට අප තුළ තියෙනවද කියලා හොයන්න බෑ දැන් සාමාන්‍යෙන් භාවතන්නාවත් තිබුනට හොයන්න බෑ අනේ මට නම් ආයි ඉපද දෙන්න ඕනෙ ැ කියනවා ආශාවක් නැතේ කියනවා ජප කළේ ලක්ෂයයි ඉපදීම ඉවරයි මට හම්බවෙලා තියෙනව සාධුවරු ආයයේ උපදින්නේ නැහැ කියලා මට හම්බ වනා එක සාධුවරය එයා හරේරාමා හරය ක්‍රෂ්ණ මන්තරය ජප කරලා ලක්ෂවාරයක් මටකිව්වා මන් දැන් හරි කියලා අයයේ උපදින්න නෑකිව්වා මොකද හේතුව මන්තරය ජපකිරීම දැන් එතකොට එයාට පේනවද තන්හාාව වැඩ කරන හැටි ඒක නිසයි එයා ඒ තෘෂ්ටයට එන්නේ සයි බාපෑලග උන්නු කෙනෙක් මට හම්බ වනාා ආයේ උපදින්නෙ නැහැ කියලා සයිබාබා කියලා සයිබාබෑලඟට මෙයා ගෙහිල්ලා උබට මොනවද ඕනි කියලා අහපුොහම මට උපත නැති කරගන්න ඕනෙ කිව්වලු ටිකක් වෙලා බලාගෙන ඉඳලා කිව්වලු දැන් හරි නිදහස් කියලා ඊට පස්සිමයා ඒ මත්තයම ඉන්නවා පවුනේ මිනිස්සුන්ට මෙහෙම කරන එක එතකොට අපි බුදුරජාණන් වහන්සේවා අවබෝධ කරගන්න ඕනේ ඔන්න ඔය ක්‍රමයට ආර්ය සත්‍ය තුළින් තමයි උන්වහන්සේවා අවබෝධ කරගන්න තියෙන්නේ. දැන් අපි ගාත්තොත් අපේ රටේ බෞද්ධයයි කියාගන්නා ජනතාවාතර සයිභාබා අධහන අය කොච්චර ඉන්නවාද. පෘතක් ජන කෙනෙක්වා දහනවා අරහංආදී ගුණයන්ගෙන් යුතු ශාස්ත්‍රූන් වහන්සේවා දැහැරලා. නැකැත් කේන්දර පසේ යන කී ලක්ෂයක් ඉන්නවද අරහංආදී සම්බුදු රජාණන් වහන්සේගේ ධර්ුමය අත්තහැරලයොය යන්නේ. අන්තුරෙන් අඳුරට එතකොට අපිට පේන්නෙ මොකක්ද. ඉන්න කරුවලේ ආලෝකය උපදවාගෙන නෙවෙයි ඉතින් මේ ත්‍රිවිත තන්හාව, කාමතන්හා, භවතන්හා, විභවතන්හා, තුනතාමයි අර කලින් කියපු දුක හදල දෙන්නේ කොච්චර ලස්සනද එහෙම නම් මේ දුක දේව මැවිල්ලක් නෙවෙේ දුක කියන්නේෙ මනුෂ්‍යයෙකුකි නිර්මාණයකුත් නෙවෙේ මේ දුක හේතු ප්‍රත්්‍යයන්ගෙන් හට නොගත්දයෙකුත් නෙවෙයි දුක කියන්නේ දැන් කියපු කාමතන්හා බවතන්හා විභාවතන්හා කියන තන්හා තුන නිසා හටගත්ත දෙයක් ඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ ලස්සනට විස්තර කරනවා. තන්හාවේ නැතිවීම සහද්දු කෙහි අවසානය. ආයුෂ්මතුනේ මෙ දුක නැතිවීම කියන්නේ අර කියනලද ත්‍රිවිත තෘෂ්ටාවම යෝතස්සායේව තන්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ කාමතන්හා භවතන්හා විභාවතන්හා කියන තුනෙන්ම ඉතිරි නැතිව නොඇල්මෙන් නිරුත්තවීමයි. චාගෝ අතහැරීමයි පටිනිස්සග්ගෝ දුරින්ම දුරු කිරීමයි මුත්ති ඒත් ත්‍රීවිත තෘෂ්ටාවෙන් මිදීමයි අනාලයෝ ආලරහිතවීමයි බලන්න කොච්චර පැහැදිලිද කියලා එත්තකොට අපිට තියෙන් ඕනේ ශ්‍රද්ධාවක් මේක සත්‍යයක් කියල පිළිගන්න මේක ආර්ය සත්‍යය කියල පිළිගන්න සත්‍ය ඥානයට එන්න ඕනේ මෙන්න ඔබ පිය නැගිය යුතු ඒ සොඳුරුමාවත කතමංචාවුසෝ දුක්ක නිරෝධ ගාමිණී පටිපදා අිය සච්චම් ආයුෂ්මතුනි දුක්ක නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍යයනු කුමක්ද අය මේවා අරියෝ අට්ටංගිකෝමක්ගෝ ඒ මේ ආර් අෂ්ඨාංගික මාර්ගයමයි ොකක්ද ඒ මාර්ගය සම්මාදිට්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීව සම්මාවායාම සම්මා සති සම්මා සමාදිී එතකොට දැන් මේ ආය සත්‍ය හතර ගැන තමයි අපට ශ්‍රද්ධා ඇති වෙන්න ඕේ මේවා ඒ කාන්තයෙන්ම සත්‍යයි කියලා. එතකොට සාරිපුුත්්ධ මහරහතන් වහන්සේ විස්තර කරනවා සම්මා දිට්ටිය කියන්නේ මොකක්ද කියලා. මිසදිටු බවෙන් එලියට යංකෝ ආවුසෝද දුකේ ඥානං ආයුෂ්මතුනි දුක කියලා කියන්නේ මෙන්න මේකයි. කියල ඒ ගැන අවබෝධයක් තියෙනවා දුක්කේ ඥානය දුක්ක සමුදයේ ඥානං දුක හටගන්නේ මෙන්න මේවාගෙන් කියල ඥානයක් තියෙනවා දුක්ක සමුදය ගැන දුක්ක නිරෝධේඥානං දුක නැතිවීම ගැන දුක නිරුදත්්ධවීම ගැන අවබෝධයක් තියෙනවා මේකයි දුක්ක නිරෝධය කියලා දුක්ක නිරෝධ ගාමිනී පටිපදාඥානං. දුක නැතිවීමේ මාර්ගය වනාහි මේ ආර්යෂ්ඨාංගික මාර්ගයමයි කියලා අවබෝධයක් තියෙනවා. ඒක තමයි සම්මාදිට්ටිය. පලන්න කොයි තරම් පැහැදිලිව බුද්ධ දේශනාවල සඳහන් වෙනවද අපට අපේ ජීවිතය ගැන අවබෝධ කරගන්න ඕනේ දේවල් ගැන? ඉතින් මේ ශ්‍රද්ධාවට එන්නේ පැයි අපි ඉස්සෙල්ලාම එතකොට තමයි බුදුරජාණන් වහන්සේව ශ්‍රී සද්ධර්මය ආරෙ මහා සංගරත්නය සරණය යනවා කියන්නේ මෙ තිස්සරණය ගැන හරියටම අවබෝධයක් තිබුණානම් මරණින් මත්තේ සුගතිය යනවා. ඒතංකෝ සරනං ඒක තමයි බය රහිත තැන ඒතන් සරණ මුත්තමං ඒ සරණ තමයි උතුම්ම සරණ ඒතන් සරණ මාගම්ම සබ්ප දුක්කා පමුච්චතේ ඒ සරණට පැමිණිල තමයි සියලදුකින් නිදහස් වෙන්නේ ලෝකයෙන් එතෙරටයාමේ අදහසක් තියෙන්න්න ඕනේ சாරිපුத்த மහරහතන් වහන්සේ விස්தருக்கරணවා சம்மா சங்கப்பு சம்மா சங்கப்ப வளටாய்ති நெக்கம்ம சங்கப்பு அளயாப்பாது சங்கப்பு அவிசா சங்கப்பு. தன் බலන්න சம்மா திட்டியත් சமக ඇතිவனதே சம்மா சங்கப்ப நெக்கம்ம சங்கப்ப කියන්නේ, මේ ලෝකයෙන් නිදහස්වීමේ අදහස මෙයාගේ සිත්තේ වැඩ කරනවා. හරියට ආරය සත්‍යය ඇහුනාා නම් දුකින් නිදහස්වීම මෙයාගේ හිතේ වැඩ කරන්නේ නැත්ද. ජාති චරා, මරණ, ව්‍යාදිී, සෝක පරිදේව ආදිය දුක හැටියට. ආරය සත්‍යයක් හැටියට එය දැක්කනම් අනේ මේකෙන් මට නිදහස් වෙන්න ඕනේ. කියන අදහස හිතේ වැඩ කරන්නේ නැත අන්න ඒ එෙක්කම්ම සංකප්පයට එයායනවා අවව්‍යාපාද සංකප්පේ කියන්නේ ව්‍යාපාද රහිත බව ඒ කියන්නේ මෛත්‍රයට එයායනවා අවිහිංසා සංකප්පේ කියන්නේ හිංසාාවෙන් තොර බව එ කරුණාවට එනවා ඔන්න බලන්න මෛත්‍රයේ කරුණා ගුණයන්ගෙන් යුත්තුව තමයි එයා ලෝකයෙන් නිදහස්වීමේ කල්පනාවටෙන්නේ හඬවන්නේ නෑ රිදවන්නේ නෑ එයාට බැප්පාලිගන්න බත්ධ වෛර කරන්න එකට එක කරන්න ඊර්ෂයා කරන්න කුඩුකේඩුකම් කරන්න අනුන් නැසේවා වැනසේවා කියන අදහසිඉන්න සිද්තාගෙන සිටිදේ ඉෂ්ට වුනේ නැත්නම් පස්සෙෙන් පණ්ගෙනගිහින් පාලිගන්න එයාට ඒව කරන්න බැහැඒව කරන්නේ ආර්ය සත්‍යවබෝධයට ආවි නැති කෙනා තමයි එයා විනාශ කරන්න හදනවා එයාට නොලබෙනදේ ආර්ය සත්‍යටාව කෙනා නිෙක්කම්ම සංකල්පේටයනවා අ්‍යාපාද සංකල්පේටෙනවා අවිහිංසා සංකල්පේටයෙනවා ඊළඟට සම්මාවාචා එයා තුළ තියනවා සම්මාවාචා එයා බොරු කීමෙන් වලකිනවා ඊළඟට කේලාම් කීමෙන් වලකිනවා අත්තන අහගෙන දළ මෙතන කියල බිඳවන්නේ නෑ මෙතන තියන දේ අහගෙන ගෙහිල්ල අත්තන කියලා බිඳවන්නේ නෑ කේලාම් කීමෙන් වලකිනවා ඊළඟට පරුෂවචන රුෂචන කීමනුත් වලකිනවා ධර්මයේ හැසිරෙන කෙනා හිස්වචන තේරුමක් නැති කථාවලින් වලකිනවා. කයත් පිරිසිදු කරගන්න ඊළඟට සම්මා කම්මන්ත ආර්ශ්‍රාවකයක් ප්‍රාණගාතය කරන්නේ නෑ ආර්ශාවකයාතින් මිනිස් කලලයක් පත් විනාශ වෙන්නේ නෑ. මනුෂ්‍යඝාතනයක් කරන්නේ නෑ. සොරකමින් වලකිනවා අනාචාරයේ හැසිරීමෙනුත් වලකිනවා. සරුසාර පොළොව මත වැඩෙනසරු පැලයලෙස. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සම්බුදු රජාණන් වහන්සේ නමක් නොවන කෙනෙක් දේශලා කරන දෙය ලෝකයට ලැබුනාම ඒක කරමැටි සහිත නිසාරු පසක් වගේ දෙයක් කියලා. සම්බුදු නොවන කෙනෙක් දේශනා කළ දෙයක් තුළෙන් ඒක භක්තියෙන් අනුගමනය කරලා ප්‍රතිඵල ලබන්න යනවනம் ඒ குුණවෙච්ච බීජයක් වගේ දෙයක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කලා සම්බුදු வரைයේ තමන් බසින් ලෝකට අවබෝධ කරලා දේශනා කරන ධර්මය තුළ පිහිටියාම සාරවත් පොළවක් වගේඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාරවත් පොළවක් වගේ. ඒ ධර්මය අනුගමනය කරන්න ඕනෙ කියලා කෙනෙක් ශ්‍රද්ධාවට පැමිණනාානම් දම්මානුදම්ම පටිපදාවේ යදෙනවා නම් සරු බීජයක් වගේ. ඉළඟට සම්මා ආජීවය කියන්නේ මිத்්‍යාආජීවයෙන් வென்වීම ஆර්ශ්‍රාවக்கයා மත්ற்பண் மද්‍රවවෙළந்தாம අவியாයුதවෙළදාම, වசවිසවෙළந்தாම, මස් පිණස සතුන්වෙළදාම, මස්වෙළදාම, வහල්වෙළදාම, தராදයෙන් මිனுමෙන් කරනවංஞ்சா එசிියලுදயின் வெண்වෙලා வாසය කරනවා. ආර්ෂාවකයා සම්මා ආජීවයෙන් යුතුව වාසය කරනවා. අකුසල් දුරලා කුසල් වඩන්නට වීරිය ගණුමැන ඊළඟට සම්මාවායාම තැන් අකුසල් ගැන ධර්මය තුළින් ඉගෙන ගන්නවා මේවා තමයි කුසල් මේ තමයි අකුසල් කියල විස්තර වශයෙන් දැන් තමන් තුළ අකුසල් තියෙනවාද කියලා බලනවා බැලින්නම් ඒ අකුසල් නැහැ. එහෙනම් ඒවා නෝපන්න අකුසල්ද උපන්න අකුසල්ද. ධර්මයෙන් විස්තර කෙරෙනවා බයානක අකුසල් බලනකොට තමාතුළ ඒ අකුසල් නැහැ එහෙනම් එයා ඒ අකුසල් නූපදවන්න කැමති ඊළඟට ඒ අකුසල් කිසි දවසක හට නොගැනීම පිණිස උත්සාහ කරනවා වීරිය කරනවා සිත පිහිටුවා ගන්නවා නූපන්න අකුසල් නූපදවීමට. ධර්මය තුළ විස්තර කරනවා තවා අකුසල් දැන් මෙයා බලනවත් තමන් තුළ මේවත් තියෙනවද කියලා. බලද්ධපේනවා තමන්ට ඒ අකුසල් තියෙනවා. එත්තකුට මොකද කරන්නේ ඒ අක්කුසල් නැතිවීමට කැමැත්ත ඇති කරගන්නවා. එයක් කැමැති ඒක තියාගන්න නෙවෙයි ඒක නැති කරගන්න ඒ සඳහා වැෑයම් කරනවා උත්සාහ කරනවා වීරිය කරනවා. ඊළඟට ධර්මයෙන් පෙන්වා දෙනවා නෝපන් කුසල් දැන් බලනවත් තමන් තුළ ධර්මයෙන් පෙන්මෙන කුසල් තියෙනවාද කියලා. බැලුව අහම ඒ කුසල් තාම නැහැ දැන් එයා නෝපන් කුසල් උපදවා ගන්න ආසා කරනවා ඒකට වීරිය කරනවා බහුල වශයෙන් වීරිය කරනවා සිත දැඩි කරගන්නවා. එතකොට උපන් කුසල් දැන් බලනුව ධර්මය තුළින් උපන් කුසල් පෙන්වා දෙෙනවා. තමන් උත්සාහ කරනුකොටි නූපන් කුසල් උපදිනවා. තමන් කල්පනා කරනවා දැන් මට මේ ඉපදුණු කුසල් ඉපදිලා තියෙන්නේ. මම මේ කුසල් වැඩිදියුණු කරගන්න ඕනෙ කියලා.ඒවා වැඩිදියුණු කරගන්න කැමැත්ත ඇති කරගන්නවා. දියුණු කරගන්නවා. අන්න ඒක තමයි සම්මාවායාම කියන්නේ. සිහි නුවනින් යුතුව සිත එකඟ කරගන්න ඊළඟට සම්මා සතේ සම්මා සති කියන්නේ ඇලීම් ගැටීම්වලින් තොරව කයේ යතා ස්වභභාවය බලන්න පුරුදු වෙනවා කායානු පස්සනාව ඇලීම් ගැටීම්වලින් තොරව විඳීම්මල යතා ස්වභාවය බලන්න පුරුදු වෙනවා වේදනානු පස්සනාව ලීම් ගැටීම්මලින් තොරව සිතේ යතා ස්වභාවය බලන්න පුරුදු වෙනවා චිත්තානු පස්සනාව ඇලීම් ගැටීම්මලින් තොරව පංචනීවරන පංච උපපාදානස්කන්ධය ආයතන ආදියනුවනින් විමසන්න පුරුදු වෙනවා දම්මානු පස්සනාව එහෙම පුරුදු වෙනකොට යාට පුළුවන් වෙනවා සිිත්ත ඒ කාග්‍රතාවය තුළ ඉන්න පුළුවන් වෙනවා. පළමුුව නිද්‍යානය උපදවාගන්නවා, දෙවනිද්‍යානය උපදවාගන්නවා. තුන්වනිද්‍යානය උපදවා ගන්නවා. හතර් විනිද්‍යානය උපදවාගන්නවා. අන්න ඒක සම්මා සමාධිය. දුකින් මිදෙන නිවන් ලබන මග පවසන විට. සාරිපපුත්ත මහරහතන් වහන්සේ ඔන්න ඔය විදිහට ආර්ය අෂ්ඨාංගික මාර්ගය විස්තර කලාා දුක්කාර්ය සත්‍යය විස්තර කලාා දුක්ක සමුද ආර්ය සත්‍යය විස්තර කලාා දුක්ක නිරෝධ ආර්ය සත්‍යය විස්තර කලාා දුක්ක නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය විස්තර කලාා පින්වතුනී මෙන්න මේව ගැන ශ්‍රද්ධාවූපදවා ගැනීම ඉතාම දුර්ලබ දෙයක් ඒ කියන්නේ මේ ධර්මය ඔය පොත්වල තිබුනට අවබෝධ කරගන්න බෑ. ඔහොම කරන්න බෑ. ඕක අවබෝධයෙන්ම කියන්න ඕනේ. ඕකට වන්නම පාරවල් තියෙනවා කියන ලෝකයේ බුද්ධ දේශනාව ඒ විදිහටම අහන්න ලැබෙනවා කියන්නේ ලාභයක් නොවේද. ඉතාම දුර්ලබලාවයක්. අසිරි මත්තාම් දෙසුම. ඉතින් එහෙම දේශනා කරලා සාරිපපුත්්ත මහරහතන් වහන්සේ මේ දේශනාව අවසන් කරන හැටි බලන්න තතාගතේනවුසෝ අරහං සම්මා සම්බුද්ධයන භාරානසියන් ඉසි පතනේ මිගදායේ අනුත්තරන් දම්ම චක්කා පවත්තිිතං ප්‍රියආයුෂ්මත්නේ තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බරණෙස ඉසි පතන මිගදායේදී අනුත්තර වූ ධර්මචක්‍රය ප්‍රවර්තනය කරන ලදී. මේ ධර්මචක්‍රය කිව්විච චාතුරාරි සත්‍ය ධර්මයට. අපපතිවත්තියන් සමනේනවා බ්්‍රාක්්මණේනවා දේවේනවා මාරේනවා, බ්‍රක්්මනාවා කේනචිවා ලෝකස්මින්. මෙ තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ ධර්මචක්‍රය ප්‍රවර්ථනය කරගෙන යනකොට ලෝකයෙහි කිසිවකුටත් උන්වහන්සේ පිරිනිිවන් පානාා මොහොත දක්වාම. කිසි අම්ම ක්‍රමයකට වෙන ශ්‍රමණයකුට හෝ බ්‍රාක්්මණයකුට හෝ දෙවියකුට හෝ මාරයකුට හෝ ප්‍රක්මයකුට හෝ එක් කිසිවෙකුට හෝ නවත්වන්න බෑ. ඒයට බාදා කරන්නබෑ. මම හිතන්නේ මෙන්න මේක නිසාමයි ධර්මචක්‍රය ප්‍රවර්තනය කරපු වෙලාවේ දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කර වදාළ වෙලාවේ. දස දහසක් ලෝකධාතුව කම්පාවුනේ. සදා අඳුරෙහි පවතින ලෝ කාන්තරික නරකය පවා ආලෝකමත්තුනා. එත්තා රාම්ම මෙය ආශ්චර්යයි. ඒ තමයි චතුරාරි සත්‍යධර්මය පැනවීම, පිහිටුවා තැබීම, විවරණය කිරීම, වික්‍රහ කොට දැක්වීම, ප්‍රකටකරිවීම, ඉස්මතුකොට දැක්වීම. ඒ තරම් දෙයක් මේ ලෝකයේ වෙන කාටවත් කරන්න බැහැ. පූජාචච පූජනීයානං ඒ තම් මංගල මුත්තමං, සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ විශේෂ චරිතය උන්වහන්සේ මහා ගුණස් කාන්දයක් සාරිපුත්ත මහරහතන් වහන්සේ හැමදාම සැතපෙනකොට එක දිසාවක් බලල කල්පනා කරලා ඒ පැත්තර වන්දනා කරලා සැත පෙනවා අල්ලුත්ත පැවිදිවෙච්චාය හිත්තුවා මෙ අර පරණ බමුණු මතය දිසාවලට වදිනවා කියලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ල කිව්වා එන්න කියන්නේ එහනම් සාරිපුත්ත මහරාතන් වහන්සේට කියල කිව්වා සාරිපුත්ත මහරාතන් වහන්සේ වැඩියට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා හැබෑද දිසාාවලට මඳීනවා කියන්නේ එහෙමයි ස්වාමීනේ කොයි දිසාාවටද ස්වාමීනී භාකෙවතුන් වහන්ස මම අතරමංවෙලා ඇවිත ඇවිතගිය කාලේ මට පලවෙනි බණපදයවඋගන්වා වදාල අස්සජී මහරහතන් වහන්සේ වැඩසිටින දිසාව බලලයි මම මේ වදනා කරන්නේ සාදු සාධසාරිපුත්ත ඔබයිතින් කෙලෙහි ගුණ දන්න කෙනෙක් නෙව කෙලෙහි ගුණ දන්න සත්පුර්ෂයෙක්නෙ කියල වදාලා ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළ මේ දෙසුම අසාසිටි භික්‍ෂූන් වහන්සේලා මහත් සන්තෝෂයෙන් යුතුව මේ දෙසුම පිළිගත්තා. මගේ බුදු සමිින්දුූකෙ සසුනෙම නිවන් ලාබන්නම් පින්වතුනේ අපි හොඳට මතක තියාගන්න ඕනේ ප්‍රඥාව විතරක් අහිමිවෙන්න නොදන්න. ශ්‍රද්ධාව අහිමිවෙන්න නොදන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේක් බාඩ පත්වෙන්න තියෙන දුරල්ලබ අවස්ථාව අහිමිකර නොගන්න. ආර්ය සත්‍යම හිමි කරගන්න. සියලු දෙනාට මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුළදීම උත්තුම් චතුරාරි සත්‍ය වහ වහා අවබෝධ වේවා Sadu, sadu, sadu.